කණිචතෙල් සංස්ථා පරිශ්‍රයේ ඊයේ එනම් 28 දා ඇති වූ සිදුවීම පාදක කරගනිමින් එන සිද්ධියට අදාළව හිටපු ඇමති අර්ජුන රණතුංග මහතා අත්අඩංගුවට ගන්නා ලෙස සේවකයන් බල කළ අතර එසේ නොවුනහොත් ඊයේ රාත්‍රියේ සිට තෙල් බෙදාහැරීම නතර කිරීමට කටයුතු කරන බව වෘත්තීය සමිතිය දන්වා තිබුණා. කෙසේ වෙතත් මුලින්ම අත්අඩංගුවට ගෙන තිබුණේ අර්ජුන රණතුංග මහතාගේ ආත්මාරක්ෂාව වෙනුවෙන් ක්‍රියා කළ ඇමති ආරක්ෂක භටයා පමණයි. ඒ අනුව මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීම අරඹා ඇතැයි ඛනිජ තෙල් සංස්ථාවේ ආරංචි මාර්ග වාර්තා කරනු ලැබුවා. වර්ජනයට ඉන්ධන හල් අයත් නොවන අතර තොග තිබෙනතුරු ඉන්ධන වාහනවලට සැපීමට ඔවුන් කටයුතු කරමින් සිටිනවා. දැනටත් ඉන්ධන අලෙවිසල් වල දිගු කෝලිම් දක්නට ලැබෙනවා. කෙසේ වෙතත් බෙදාහැරීමේ සීමාවීම නිසා ඉදිරි දින කීපය වන විට දැවන්ත ඉන්ධන හිඟයකට යාමේ අවධානමක් වතුව ඇතැයි පැවසෙනවා. කෙසේ වෙතත් ඉන්දියන් ඔයිල් සමාගම මෙම වර්ජනයට සම්බන්ධ නැහැ. කෙසේ වෙතත් අද හවස 5 පමණ විට කණිජ තෙල් සංස්ථා පරිශ්‍රය තුළ ඊයේ සිදු වූ වෙඩි තැබීමෙන් දෙදෙනෙකු මිය යාමේ සිද්ධියට අදාළව හිටපු කණිජ තෙල් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කොළඹ අපරාධ කොට්ටාශයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා තවම ප්‍රතිකාර ලබනවා. හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කණිජ තෙල් නීතිගත සංස්ථාවට ගිය අවස්ථාවේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් මත ඔහුගේ ආරක්ෂකයා මෙම වෙඩි තැබීම සිදු කර තිබුණා. මෙම තත්ත්වය හේතුවෙන් අද උදෑසන සිට කණිජ තෙල් සංස්ථාවේ වර්ජනයක් ආරම්භ කර තිබූ අතර මේ වන විට ඒ නවතා දමා තිබෙන බවයි වාර්තා වෙන්නේ. කෙසේ වෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අර්ජුන රණතුංග මහතාට ඇප ලැබුණු බවයි කොළඹ අපරාධ කොට්ටාශය විසින් වාර්තා කරනු ලබන්නේ. අත්අඩංගුවටගත් හිටපු කණිජ තෙල් සංවර්ධන ඇමති අර්ජුන රණතුංග මහතාට ඇප ලබා දීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද එනම් 29 වනදා නියෝග කරනු ලැබුවා. 105ක ශරීර ඇපයක් මත ඔහු මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර නඩුව දෙසැම්බර් 4 වනදා යළි කැඳවීමට නියමිත බවයි වාර්තා වෙන්නේ. කෙසේ වෙතත් අර්ජුන රණතුංග මහතා මේ සම්බන්ධයෙන් පවසන්නේ මේ වැනි කතාවක්. බීමතින් පොලිමුගුරු ඇතැතිව කලහකාරී ලෙස හැසුරුණු පිරිසක් තමා මරා දමන්නට උත්සාහ කළ බවත් කලහකාරී පුද්ගලයෙකු ඇමති ආරක්ෂකයෙකුගේ ගිනි අවිය උදුරා ගැනීමට තැත්කිරීමේදී ඒ වැළැක්වීමට ආරක්ෂක නිලධාරියා වෙඩි තබා ඇති බවත් කණිජ තෙල් සංවර්ධන හිටපු ඇමති අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කර සිටියා. පැය 3කට අධික කාලයක් කාමරයක සිරකර සිටියේදී පොලිස් විශේෂ කාර්ය බලකායෙන් පැමිණ තමා බේරාගත් බවද CCTV දර්ශන පරීක්ෂා කළහොත් සත්‍ය හෙරදරව් වන බවද රණතුංග මහතා පවසා සිටියා. අර්ජුන රණතුංග මහතා මේ බව පැවසුවේ පසුගිය 28 වනදා රාත්‍රී කොළඹ අරලියගහ මන්දිරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්. රණතුංග මහතා මෙසේද පවසා සිටියා. මම විදේශගත වෙලා ඉඳලා ලංකාවට ආවේ අද උදෑසනයි. මගේ අමාත්‍යාංශයේ කාර්යාලය තිබෙන්නේ කණිජ තෙල් සංස්ථා ගොඩනැගිල්ලේ 4 වෙනි මහලේ. නිල නිවාසය තියෙන්නේ කොළොන්නාවේ. මම විදේශගත වෙලා ඉද්දි නිල නිවාසයේ අතුරු නිල කාර්යාලයේ තියලයි ගියේ. අද 28 උදෑසන අමාත්‍යාංශ ලේකම්වරයාට කතා කර දැනුවත් කර නිල නිවාසයේ අතුරු ටික ගැනීමට කණිජ තෙල් සංස්ථාවේ කාර්යාලයට යන්න ගියා. තෙල් සංස්ථා පරිශ්‍රයේ පොහොට්ටුවේ නාගරික මන්ත්‍රීවරයෙකු ඇවිත් කෑ ගැසුවා. පසුව ආරක්ෂකයන් ඔවුන් ඉවත් කළා. ඊට ටික වෙලාවකට පස්සේ වැඩතහනමට ලක් වෙලා ඉන්න වෘත්තීය සමිති නායකයෙක් සමග බීමතින් විශාල පිරිසක් පොලිමුගුරු අරගෙන ආවා. තෙල් සංස්ථාවේ ආරක්ෂක නිලධාරීන් සිටියේදී වැඩි තහනම් කළ කෙනෙක් සහ බීමතින් සිටින අය ඇතුළට ආවේ කොහොමදයි මම දන්නේ නැහැ. ඔවුන් කෑ ගැහුවේ මාව මරනවා කියලයි. මාව කාමරයකට දාලා හිර කරා. ආරක්ෂකයන් හිටියේ එළියේ. ඔවුන් දොර කඩාගෙන ඇතුළට එන්න උත්සාහ කළා. එක් පුද්ගලෙක් ආරක්ෂකයෙකුගේ ගිනි අවියක් උදුරගන්න උත්සාහ කර තිබෙනවා. ඔහු ඒ උදුරා ගත්ත නම් මට වෙඩි තබනවා. ඒ වැළැක්වීමටයි ආරක්ෂකයා වෙඩි තියලා තියෙන්නේ. ඇමති ආරක්ෂකයන්ගේ වගකීම තමයි මාව බේරන එක. මම වෙඩි තියන්න කිව්වා කියන එක අසත්‍යයක්. මම හිටියේ කාමරය ඇතුලේ. පැය 3කට වඩා මාව කාමරයක හිර කරලා හිටියා. පොලිස් විශේෂ කාර්ය බලකායෙන් පැමිණ දැඩි උත්සාහයක් දරා මා නිරෝපාදිතව බේරගත්තා. මේ සැලසුම් සහගත දෙයක්. බොරැල්ල ඉන්න සංවිධායකලා තමයි බොන්න දීලා අවසන්නේ. මට මොනවා හරි වුණා නම් කවුරුත් අහන එකක් නැහැ කවුද අර්ජුන මැරුවේ කියලා. මට එක්සත් ජාතික පක්ෂයේ වගේම ඒකාබද්ධ විපක්ෂයේ පිරිස් කතා කළා. ප්‍රශ්නය දුරදිගයයි කියලා එන්න එපා කියලා මම ඔවුන්ට දැනුම් දුන්නා යයිද අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කර සිටියා. යාළුවනේ, ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.